අයිබෝවන් තෙරුවන් සරණයි ගෙදර ඉඳන් ඉගෙන ගනිමු. සාමාන්‍ය පෙළ 10 ශ්‍රේණිය බුද්ධ ධර්මය 4 පාඩමේ 2 කොටස. සමත භාවනාව පිළිබඳ හැඳින්වීමක්, භාවනාව පිළිබඳව හැඳින්වීමක් සහ සමත භාවනාවේ ප්‍රතිඵල පිළිබඳවයි අපි මේ කොටසේදී සාකච්ඡා කරන්නට අදහස් කරන්නේ. එහෙමනම් අපි බලමු මේ පාඩමෙන් කොහොමද අපිට අදාළ කරන විෂය කරුණු වෙන් කරලා හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ කියලා. ඔබගේ සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මයට අදාළ 10 ශ්‍රේණිය පොත අරගන්න. 10-11 කියන ශ්‍රේණි දෙකෙන්ම තමයි සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර නිර්මාණය වෙන්නේ. එතකොට පළවෙනි කොටසේදී අපි කතා කරලා තියෙනවා මෙන්න මෙතෙන්ට එනකම් අපේ හිත කිලිටි කරන අකුසල ධර්මයන් පිළිබඳව ප්‍රධාන අකුසල මූල දෙක සහ පංච නීවරණ ධර්ම බ්‍රාහ්මණේක්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උපමා සමගින් දේශනා කරපු විචිත්‍ර වූ දේශනාව පදනම් කරගෙන අපි සාකච්ඡා කළා. ඊට පස්සේ තියෙන මේ කොටස තමයි අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ. මේ කොටස සාකච්ඡා කරමු. විශේෂ කරුණු වර්ණගන්වමින් වෙන් කරලා හඳුනා ගන්නට පහසු නිසා අපි මේ විදිහට වෙනමම මේ පාඩම නිර්මාණය කරගෙන තියෙනවා. අපි පාඩම ටිකක් කියවලා බලමු. සිතෙහි ස්වභාවය හා සිත කිලිටි කරන සිතුවිලි හඳුනාගත් තැනැත්තා සිත යහපතෙහි යොදවයි. සිතෙහි ස්වභාවය හා සිත කිලිටි කරන සිතුවිලි හඳුනාගත් තැනැත්තා. හිතේ ස්වභාවයත් හිත කිලිටි කරන සිතුවිලි මොනවද කියලා හඳුනාගත්ත කෙනා, තේරුම් ගත්ත කෙනා. අපි මුලින් හඳුනාගත්තා මුල් පාඩමේදී සිත කිලිටි කරන අකුසල ධර්ම මොනවද කියලා. ඒ වගේම හිතේ ස්වභාවය මොකක්ද කියලාත් අපි ඒ තොරතුරු වලින් තේරුම් ගත්තා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාදී පංච නීවරණ ධර්ම වලින් අපේ හිතේ ස්වභාවයත් හිත කිලිටි කරන බව, ඒ අකුසල ධර්මයන්ගෙන් හිත කිලිටි කරන බවත් ඉගෙන ගත්තා. ඉතින් එහෙම තේරුම් ගන්න තැනැත්තා පුද්ගලයා හිත පිරිසිදු කරගන්නවා, හිත යහපතේ යොදවනවා. සිතට පව් සිතිවිලි ඇතුළු වීමට ඉඩ නොදෙයි. හිතට පව් සිතිවිලි වලට ඇතුළු වෙන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, කුසල් සිතුවිලි වර්ධනය කරයි. ඒ සඳහා පුරුදු කළ යුත්තේ භාවනාවයි. එහෙනම් මෙතනදී අපිට කියනවා හිතේ ස්වභාවයත් සිත කිලිටි කරන අකුසල ධර්මයක් හඳුනාගත්ත පුද්ගලයා සිතට පව් සිතිවිලි ඇතුළු වීමට ඉඩ නොදී කටයුතු කරනවා, කුසල් සිත් වර්ධනය කරගන්නවා. කුසල් සිත් වර්ධනය කර ගැනීම සඳහා විශේෂ දෙයක් ඔහු විසින් කරනවා. ඒ තමයි භාවනාව. භාවනාව කියන්නේ එතකොට මෙතනදී කියනවා සිතට පව් සිතිවිලි ඇතුළු වීමට ඉඩ නොදෙයි, කුසල් සිතිවිලි වර්ධනය කරයි. ඒ සඳහා පුරුදු කළ යුත්තේ භාවනාවයි. කුසල් සිතුවිලි වර්ධනය කර ගැනීම සඳහා අපි කරන්නට ඕන දේ තමයි භාවනාව කියලා කියන්නේ. බුදුදහමේ ඉගැන්වෙන භාවනාවෙහි පරමාර්ථය වන්නේ යහපත් අරමුණක හෙවත් කුසල් අරමුණක සිත එකඟ කර ගැනීමයි. බුදුදහමේ ඉගැන්වෙන භාවනාවෙහි පරමාර්ථය වන්නේ යහපත් අරමුණක හෙවත් කුසල් අරමුණක සිත එකඟ කර ගැනීමයි. එහෙනම් භාවනාව, බුදුදහමේ ඉගැන්වෙන භාවනාව තුළින් මොකක්ද අර්ථවත් වෙන්නේ කියලා අපෙන් ඇහුවොත් ප්‍රශ්නයකට සාමාන්‍ය පෙළ විභාගයේදී, එහෙම නැත්නම් වාර විභාගයකදී අපෙන් ඇහුවොත් පිළිතුරු දීම සඳහා ඔබ මේ විදිහට වෙන් කරලා මතක තබාගෙන ඉන්න. යහපත් අරමුණක හේවත් කුසල් අරමුණක සිත එකඟ කර ගැනීමයි. භාවනාව කියන්නේ භාවනාවේ පරමාර්ථය වෙන්නේ, භාවනාව කියන්නේ යහපත් අරමුණක හේවත් කුසල් අරමුණක සිත එකඟ කර ගැනීම. ඊළඟට කියනවා සමත භාවනාව. භාවනාව සමත හා විදර්ශනා වශයෙන් දෙවදෑරුම්ය. ඔන්න අපිට වැදගත් වෙනවා. භාවනාව කිව්වම භාවනාවේ කොටස් තියෙනවා. මේ කොටස් වශයෙන්ුත් අපි ඉගෙන ගන්න ඕන. භාවනාව 1, සමත භාවනාව
දෙක විදර්ශනා භාවනාව. සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියලා දෙකක් තියෙනවා. සමත භාවනාව විදර්ශනා භාවනාව. සමත භාවනාව විදර්ශනාව භාවනාව කියලා භාවනාවේ ප්‍රභේද දෙකක් තියෙනවා. සමත භාවනාව විදර්ශනා භාවනාව. භාවනාවේ ප්‍රභේද දෙක සමත භාවනා, විපස්සනා භාවනා, නැත්නම් විදර්ශනා භාවනා. එහෙම නැත්නම් සමාධි, සමාධි භාවනා, විපස්සනා භාවනා, මේ භාවනා ක්‍රම දෙකටම තමයි මේ නම් දෙකත් පාවිච්චි කරන්නේ. සමතේ යන වචනයෙහි තේරුම සිත සංසුන් කිරීමයි. කිරීම විසිරී ඇති සිත එක්තැන් කිරීම යනුයි. ඊට පස්සේ අපිට කියනවා සමත කියන එක, සමත කියන භාවනාව ගැන. සමතය යන වචනයෙහි තේරුම සිත සංසුන් කිරීම විසිරී ඇති සිත එක්තැන් කිරීම යනුයි. සමත යන වචනයේ තේරුම තමයි සිත සංසුන් කිරීම විසිරී ඇති සිත එක්ක තැන් කිරීම. සමතේ යන වචනයේ තේරුම සිත සංසුන් කිරීම විසිරී ඇති සිත එක්තැන් කිරීම කියන අදහස. සමතේකට පත් කිරීම, විසිරී තියෙන සිත එක්තැන් කර ගැනීම, විසිරලා තියෙන ස්වභාවයෙන් මුදවාගෙන නිවිච්ච ස්වභාවයකට, සාන්ත ස්වභාවයකට අරගන්න එකට තමයි සමත කියලා කියන්නේ. ඊට පස්සේ භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති වඩ්ඩේති ඒතා යති භාවනා. අපිට ගොඩක් වැදගත් වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ලියන දරුවෝ හැටියට මෙන්න මේ පාඩය කටපාඩම් කරගන්නට ඕනේ. භාවේති කුසල ධම්මේ, ඒක එන්න ඕන කුසලේ ධම්මේ කියලා. භාවේති කුසලේ ධම්මේ, භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතා යාති භාවනා. නැවතවතාවක් කියමු. භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතා යාති භාවනා. භාවේති වඩයි, කුසලේ ධම්මේ කුසල් දහම් ආසේවති වඩ්ඩේති වර්ධනය කරයි, සේවනය කරයි. ඒතා යාති භාවනා, ඒ යනු භාවනාවයි. භාවනාව යනු කුසල් දහම් සේවනය කිරීම, වර්ධනය කර ගැනීම, වැඩීම. කුසල් දහම් වැඩි දියුණු කරන මානසික අභ්‍යාසය භාවනාවයි. කුසල් දහම් වැඩි දියුණු කරන මානසික අභ්‍යාසය භාවනාවයි. මේකේ තේරුම කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති භාවේති ඒතා යාති භාවනා. කුසල් දහම් සේවනය කරයි, වර්ධනය කරගනි, වඩයි, එය භාවනාව යනුවෙන් හැඳින්වේ. එය භාවනාව යනුවෙන් හැඳින්වේ කියලා අපිට කියන්න පුළුවන්. කුසල් දහම් වැඩි දියුණු කරන මානසික අභ්‍යාසය භාවනාවයි කියලා තමයි පාඩමේ දීලා තියෙන්නේ. අපි දැන් මේ කතා කරන්නේ භාවනාව සහ සමාධි භාවනාව. භාවනාවේ ප්‍රභේද කතා කළා. ඊට පස්සේ භාවනාව කියන්නේ මොකක්ද කියලා කතා කළා. භාවනාව කියන එක හඳුන්වා දුන්නු පාඩේ කතා කළා. ඊට පස්සේ අපි කිව්වා භාවනා අතරින් ප්‍රධාන භාවනා ක්‍රම දෙකක් තියෙනවා. සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියලා. ඒ විදර්ශනා භාවනාව සහ සමත භාවනාව කියන දෙකෙන් පළවෙනි එක සමත භාවනාව. සමත භාවනාව කියන්නේ මොකක්ද කියලා තමයි මෙතනදී කියන්නේ. චිත්තං සමේතීති සමතෝ. චිත්තං, හිත සමේතීති සමතෝ. සිත සමතයකට පත් කර ගැනීම සංසුන් කරන්නේ සමතයයි. සංසුන් කර ගැනීම සමාධි භාවනාවයි, සමත භාවනාවයි.
චිත්තං සමේතීති සමතෝ. චිත්තං සමේතීතිී සමතෝ. නැවත නැවත කියවලා ඔබ මතක තපාගන්න. භාවේති කුසලේ දම්මේ ආසේවති වඩ්ඩේති ඒතා යාති භාවනා. කුසල් දහම් සේවනය කරනවා, වර්ධනය කරනවා, වඩනවා කියන අරතින් භාවනා කියලා කියනවා කියලා භාවනාව පිළිබඳව කියන්නට. ඊට පස්සේ චිත්තං සමේතීති සමතෝ, සිත සංසුන් කරන්නේ සමතයයි කියලා අපිට කියන්න පුළුවන් වෙන්නට ඕන. මේ පාඩේ දීලා ඔබට බහුවරණ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ බහුවරණ ප්‍රශ්නේදී නිවැරදි පිළිතුරු ලබා දිය යුතුයි. සිත සංසුන් කරන්නේ සමතයයි, සිත වඩන්නේ, සිත සේවනය කරන්නේ, සිත වර්ධනය කරගන්නේ භාවනාවයි. ඒ විදිහට පටලවා ගන්නේ නැතිව හොඳින් මතක තබා ගන්න. ඊළඟට කියනවා, මෙම සමත භාවනාව සිත දියුණු කර කෙරෙන නිසා චිත්ත භාවනාව යනුවෙන්ද, සිත සමාධිගත කෙරෙන නිසා සමාධි භාවනාව යනුවෙන්ද හැඳින්වේ. අපි ඉස්සෙල්ලා වෙනම හඳුනාගත්තා සමාධි භාවනාව කියලා. මෙතනදී කියනවා සමාධි භාවනාව සහ සිත සමාධිගත කරන නිසා සමාධි භාවනාව කියනවා කියලා. ඒ වගේම සමත භාවනාව සිත දියුණු කරන නිසා චිත්ත භාවනාව. හිත දියුණු කරන නිසා චිත්ත භාවනාව, සිත දියුණු කරන නිසා චිත්ත භාවනාව. සිත සමාධිගත කරන නිසා සමාධි භාවනාව යනුවෙන්ද. හොඳින් බලන්න. සිත දියුණු කරන නිසා චිත්ත භාවනාව යනුවෙන්ද. චිත්ත භාවනාව හිත දියුණු කරනවා. මේ භාවනාව කරනකොට හිත දියුණු වෙනවා. ඒ නිසා මේ භාවනාවට කියනවා චිත්ත භාවනාව කියලා. සමත භාවනාවටම කියන විශේෂ නම් තමයි මේ විදිහට අපි මේ සාකච්ඡා කරන්නේ. චිත්ත භාවනාව සිත සමාධිගත කරන නිසා කියනවා සමාධි භාවනාව කියලා. චිත්ත භාවනාව කියන්නේ හිත දියුණු කරන නිසා, සමාධි භාවනාව කියන්නේ සිත සමාධිගත කරන නිසා. ඒ සඳහා මුලින්ම අප සිල්වත් විය යුතුය. සීලය සිත දියුණු කිරීමේ පදනමයි. ඉස්සෙල්ලාම භාවනා කිරීමට කලින්, භාවනා කරන්නට කලින් පළවෙනියටම කළ යුතු දේ ඊළඟට කියලා දෙන්නේ. අපි භාවනා කිරීමට කලින් කළ යුතු දේ අපිට කියලා දෙනවා. ඒ තමයි සිල්වත් වීම. භාවනා කිරීමේදී පළවෙනියටම කළ යුතු දේ සිල්වත් වීම. ඒ සඳහා මුලින්ම අප සිල්වත් විය යුතුය. සීලය සිත දියුණු කිරීමේ පදනමයි. හිත දියුණු කිරීමේ පළවෙනි පදනම, හිත දියුණු කිරීමේ පළවෙනි පදනම සීලය. හිත දියුණු කිරීමේ පළවෙනි පදනම සීලය. භාවනා කිරීමට මුලින් අනිවාර්යයෙන්ම සිල්වත් විය යුතුයි. සීලේ පතිට්ඨාය නරෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයක්. සීලේ පතිට්ඨාය නරෝස පඤ්ඤෝ. සීලේ පිහිටන ලද පුද්ගලයා, නරෝස පඤ්ඤෝ ප්‍රඥාව සහිත පුද්ගලයා, චිත්තං පඤ්ඤංච භාවයන්. හිත වඩනවා, ප්‍රඥාව වඩනවා, සමාධිය වඩනවා, ප්‍රඥාව වඩනවා කියලා තමයි විසුද්ධි මාර්ගයේදී සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවට අනුව විස්තර කරලා තියෙන්නේ. ඉතින් අපි මෙතනදී හොඳින් මතක තියාගන්න ඕන පළවෙනියටම භාවනා කිරීමට කලින් සිල්වත් වෙන්නට ඕන කියන කාරණේ. දෙවැනියට තමයි සමාධිගත හිතක් භාවනාවක් තුළින් අපි හිත දියුණු කරගන්නේ. සීලය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා සම්මා කම්මන්තා සම්මා ආජීව යනු අනුව හික්මීමයි. සීලය කියන්නේ මොකක්ද කියලත් මෙතනදී කියනවා. සීලය කියන්නේ සම්මා වාචා, සම්මා වාචා පළවෙනි එක සම්මා වාචා, ඊළඟ එක සම්මා කම්මන්ත, ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී
මේවා අපි නැවතත් ඉදිරියට කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. සම්මා ආජීව. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන මාර්ගාංග තුනක් වන සම්මා වාචා යහපත් වචන කතා කිරීම, සම්මා කම්මන්ත නිවැරදි කර්මාන්තවල යෙදීම, සම්මා ආජීව නිවැරදි ජීවනෝපායන්ගෙන් යුක්ත වීම කියන තුන අනුව හික්මීම තමයි සීලය කියලා කියන්නේ. එහෙනම් නිවන් මාර්ගයේ නිර්වාණගාමී මාර්ගයේ අංග අතර සීල සමාධි ප්‍රඥා නිර්වාණගාමී මාර්ගයේ කොටස් තුනයි තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා කියන තුන. ඒ තුනෙන් සීල කොටසට අයිති වෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. අපෙන් කෙටි ප්‍රශ්නයක් අහන්නටත් පුළුවන් මේ විෂය කරුණු වලින්. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවාදී මාර්ගාංග ඇතුළත් වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොන කොටසටද කියලා? ත්‍රිශික්ෂාවේ මොන කොටසටද කියලා? එහෙම නැත්නම් ත්‍රිශික්ෂාවේ සීල කොටසට අයිති වෙන අංග තුන මොනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් වෙන අංග තුන මොනවද කියලා අපෙන් අහන්න පුළුවන්. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒ අනුව හික්මීම තමයි සීලය කියලා කියන්නේ. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගාංග තුලින් කියවෙන ත්‍රිශික්ෂාවේ අංගය මොකක්ද කියලා අහන්න පුළුවන්. එතකොට අපිට සීලය කියලා පිළිතුරු දෙන්න මතකයේ තියෙන්නට ඕන. සීලයෙන් යුතුව සමාධි භාවනාව සඳහා යොමු වීමේදී පහත සඳහන් ගුණාංගද ඒ පුද්ගලයා තුළ තිබිය යුතුය. භාවනාවට යොමු වෙන පුද්ගලයා සීලය සමාදන් වෙලා, සීලයක් සමාදන් වෙලා ඊළඟට පුද්ගලයා භාවනාවට යොමු වෙනවා. භාවනාවට යොමු වෙනකොට අපි මේ කියලා දෙන අංග අනිවාර්යයෙන් මේ පුද්ගලයා තුළ තියෙන්නට ඕනේ, පුද්ගලයා ඇති කරගන්නට ඕන. අපි බලමු ඒ මොනවද කියලා. ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය, අපිට ඉන්ද්‍රියන් තියෙනවා. අපිට තියෙන ඉන්ද්‍රියන් ටික තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අපිට තියෙන ඉන්ද්‍රියන් ටික. මේ ඉන්ද්‍රියන් ටික ඔක්කොම අපි හොඳට සංවර කරගන්න ඕන. එහෙම සංවර කරගත්තේ නැත්නම් අපිට ඉන් එහාට භාවනා කරන්න බෑ. එහෙනම් ඉන්ද්‍රිය සංවරය කිව්වම ඇස සංවර කරගන්නට ඕන, කන සංවර කරගන්නට ඕන, නාසය සංවර කරගන්නට ඕන, දිව ශරීරය මනස යන ඉන්ද්‍රිය සංවර කිරීම. සලායතන හයක්, ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ හයම සලායතනම සංවර කරගන්නට ඕන. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. සති සම්පජඤ්ඤය ඊළඟ එක. ඊළඟ ගුණාංගය භාවනා කරන පුද්ගලයා ඇති කරගත යුතු ගුණාංගයේ ඊළඟ ගුණාංගය සති සම්පජඤ්ඤය. මොකක්ද මේ සති සම්පජඤ්ඤය කියන්නේ? හිඳීම, සිටීම, ඇවිදීම ආදී සියලු ක්‍රියාවන් හිදී අවබෝධයෙන් යුතුවීම, සිහියෙන් යුතුවීම. ඉරියව් හතරක් තියෙනවා. ඒ ඉරියව් හතරෙන් හතර ඉරියව්වෙදීම හිඳගෙන සිටීම, හිඳීම ඉඳගෙන ඉන්න එක, සිටීම හිටගෙන ඉන්න එක, ඇවිදීම, ඒ වගේම වැතිරලා ඉන්නකොට, ඒවා තමයි ඉරියව් හතර. ඒ ඉරියව් හතරේදීම සියලු ක්‍රියාවන්හිදී හිටගෙන ඉඳගෙන ඉඳගෙන ඉන්නකොට යම් කිසි වැඩක් කරනවා නම් ඒක සිහියෙන් කරනවා. හිටගෙන ඉන්නකොට යමක් කරනවා නම් ඒකත් සිහියෙන් කරනවා. ඇවිදින එකත් සිහියෙන් කරනවා නම් ඒකත්, වැතිරිලා ඉන්නකොට සිහියෙන් ඉන්නවා නම් ඒකත් කියන මේවට තමයි සති සම්පජඤ්ඤය කියලා කිව්වේ. එළඹ සිටි සිහියෙන් සිටීම. හරි, ඊළඟට සන්තුට්ඨිතා. බොහෝ දෙනෙක්ට නැතිම දේ හැබැයි තිබිය යුතුම දේ. සන්තුට්ඨිතා, ලද දෙයින් සතුටු වීම. අපිට ලැබෙන දේවල් වලින් සතුටු වෙන්නට අවශ්‍යයි. ගොඩක් ලෝකේ ලැබෙන දේවල් වලින් සතුටු වෙන මිනිස්සු අඩුයි. ලැබෙන දේවල් වලින් සතුටු වෙන්න බැරිකම, නොහැකිකම ලොකු ගැටලුවක් වෙලා තියෙනවා ලෝකේට. එහෙනම්
අපි ඇතිකරගතු යුතු ගුණධර්මවලින් එකක් ඉන්ද්‍රිය සංවරය, ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන සලායතන සංවර කර ගැනීම. ඊළඟ එක සති සම්පජඤ්ඤය, හිඳීම, සිටීම, ඇවිදීම, වැතිර සිටීම ආදී සියලු ක්‍රියාවන්හිදී අවබෝධයෙන් සහ සිහියෙන්. සති කියන්නේ සිහිය කියන එක. එළඹ සිටි සිහිය කියන එක තමයි සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. මෙතනදී අපිට තේරුම දීලා තියෙන සියලු ක්‍රියාවන්හිදී අවබෝධයෙන් යුතු වීම කියන එක, අවබෝධයෙන් යුතු වෙනවා වගේම සිහියෙන් සිටීම. අවබෝධයක් නැත්නම් සිහියක් නැහැ. සිහියක් නැත්නම් අවබෝධයෙන් තොරව තමයි ඒ කටයුතු කරන්නේ. සන්තුට්ඨිතා, ඊළඟ ගුණධර්මය ලද දෙයින් සතුටු වීම. භාවනා කරන පුද්ගලයා ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕන. සති සම්පජඤ්ඤය හෙවත් එළඹ සිටි සිහියෙන් ඉන්නට ඕන. ඉරියව් හතරේදීම සන්තුට්ඨිතා ලද දෙයින් සතුටු වීම. ඊළඟට කියනවා සමත භාවනාව වඩන පුද්ගලයා විසින් සමත භාවනාව වඩන පුද්ගලයා ආචාර්යවරයෙකුගෙන් උපදෙස් ලබාගත යුතුය. සමත භාවනාව වඩන පුද්ගලයා ආචාර්යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමද අවශ්‍ය වේ. උපදෙස් ලබාගත යුතුයි. භාවනා කරන කෙනා සමත භාවනාව කරනකොට අනිවාර්යයෙන්ම භාවනා ආචාර්යවරයෙක්, කර්මස්ථානාචාර්යවරයෙක්, කම්මට්ටානාචාර්යවරයෙක්, කර්මස්ථාන ලබා දෙන කෙනෙක්ගෙන් ආචාර්යවරයෙකින් අවවාද අනුශාසනා ලබා ගන්න ඕන. එහෙම නැත්නම් තමන්ගේ හිත එක්ක කරන ගණදෙනුවන් නිසා විපර්යාස තත්ත්වවලට විපරීත මනසක් හැදෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඊළඟ කාරණය තමයි ආචාර්යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම. එෙහිදී තමාගේ චරිතයට අනුව කර්මස්ථානයක් තෝරා ගත යුතුය. තමන්ගේ චරිතයට අනුව. මෙතනදී චරිතය කියලා කියන්නේ එක එක්කෙනාට එක එක විදිහේ චරිත තියෙනවා. එක එක්කෙනාට එක එක්කෙනා එක එක විදිහේ චරිත බවට පත් වෙලා ඉන්නවා සමාජය තුළ. මෙතනදී ඒ වගේ චරිතයක් ගැන නෙමෙයි කතා කරන්නේ. මේක ධර්මානුකූලව කරන විග්‍රහයක්. ඒ ධර්මානුකූලව අපේ චරිතය මොකක්ද කියලා හඳුනා ගන්න වෙනවා. ඒ චරිත මොනවද කියලා අපි ඉදිරියේ ඉස්සරහට කතා කරනවා. එතකොට ඒ චරිතයට ගැළපෙන විදිහට තමයි කර්මස්ථානය ලබා ගන්න ඕන. ඒ සඳහා තෝරාගත හැකි අරමුණු හෙවත් කර්මස්ථාන 40කි. ඒ විදිහට චරිත 6ට චරිත තියෙනවා 6ක්. එක එක විදිහේ චරිත ලක්ෂණ තියෙන අය වර්ගීකරණය කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. චරිත තියෙනවා 6ක්. චරිත 6ට කර්මස්ථාන 40ක් තියෙනවා. කමඨහං තියෙනවා 40ක්. එතකොට අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් කර්මස්ථාන පිළිබඳව, කර්මස්ථාන සම්බන්ධ කරගෙන. කර්මස්ථාන තියෙනවා 40ක්. භාවනා කිරීම සඳහා අරමුණු වශයෙන් ගන්න අරමුණු වලට තමයි කර්මස්ථාන කියලා කියන්නේ. ඒ ඒ චරිතවලට ගැළපෙන විදිහට ලබා ගන්න පුළුවන් කර්මස්ථාන සමත භාවනාවේ 40ක් තියෙනවා. කර්මස්ථාන 40ක් තියෙනවා. හරි, ඊළඟට අපි බලමු ඒ සම 40 කර්මස්ථාන පුද්ගල චරිත ස්වභාවය අනුව තෝරාගත හැකිය. සම 40 කර්මස්ථාන අපි කිව්වා කර්මස්ථාන 40යි කියලා. ඒ කර්මස්ථාන 40 චරිත ස්වභාවය අනුව තෝරාගත හැකිය. චරිත ස්වභාවය අනුව එක එකනාගේ චරිතයේ ස්වභාවය අනුව අපි බලමු මේ චරිත ටික මොනවද කියලා. පුද්ගල චරිත 6කි. කෙටි සටහනක් මේ පාඩම නරඹන ගමන්ම ඔබට හදාගන්න පුළුවන්. එතකොට පහසුයි. ඉතින් චරිත මෙතන කියනවා චරිත ගාන. පුද්ගල චරිත 6කි. පුද්ගල චරිත 6ක් තියෙනවා. අපි බලමු මේ චරිත ටික මොනවද කියලා. පුද්ගල චරිත මොනවද කියලා. මේ විදිහට චරිත ටික අපිට දක්වන්න පුළුවන්. මේ තියෙන්නේ චරිත ටික. එක
එකයි. පළවෙනි එක රාග චරිත. දෙකයි දෝෂ චරිත දෙවනි චරිතේ. පළවෙනි චරිතේ රාග චරිතේ, රාග අධික පුද්ගලයා, ද්වේෂ අධික පුද්ගලයා දෙවනි චරිතේ, තුන්වෙනි චරිතේ මෝහ චරිතේ. නිතරම මෝහ අධික සිතිවිලි වලින් තමයි ඒ පුද්ගලයා කටයුතු කරන්නේ. සද්ධා චරිත හරිම ශ්‍රද්ධාවන්තයි. සද්ධා චරිත තියෙන කෙනා තුනුරුවන් කෙරෙහි අසීමිත වූ ගෞරවයකින් කටයුතු කරන සමහර අය ඔබ දැක්කලා ඇති. ඒ අය තමයි සද්ධා චරිත, බුද්ධි චරිත. පහ බුද්ධි චරිත හරිම බුද්ධිමත්. ඕනෑම දෙයක් ඉතාමත් ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. අපේ පන්තිවලත්, අපි ඉගෙන ගන්න පාසල්වලත් ඒ විදිහේ ශිෂ්‍යෝ අපිට නිතරම මුණ ගැහෙනවා. සමහර අය ඉන්නවා අවුරුදු ගාණක් ඉගෙන ගත්තත් කිසිම දෙයක් තේරෙන්නේ අවබෝධ කරගන්න බැරි. ඒ අතර ඉන්නවා කියන දේ ඉතාමත් ඉක්මනින් තේරුම් ගන්න පුළුවන්, ඉතාමත් ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන් විදිහේ සමහර දුවදරුවෝ ඉන්නවා. එහෙනම් අපි ආයෙත් වරක් බලමු චරිත ටික මොනවද කියලා. රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත කියන චරිත ටික තමයි චරිත 6. එහෙනම් අපි ඉගෙන ගත යුතුයි අපි මේ චරිත වලින් එකකට අයිති. අපි රාග චරිත වෙන්න පුළුවන්, දෝෂ චරිත වෙන්න පුළුවන්, මෝහ චරිත වෙන්න පුළුවන්, ශ්‍රද්ධා චරිත වෙන්න පුළුවන්, බුද්ධි චරිත වෙන්න පුළුවන්, විතක්ක චරිත වෙන්න පුළුවන්. පරචිත්ත විජානනඥානෙ අනුන්ගේ හිත් දන්නා ඥානෙ තියෙන උතුමන් වහන්සේලාට නම් කියන්නට පුළුවන් අපේ චරිතය මොකක්ද කියලා. ඒ වුණත් එහෙම නැත්නම් අපිට චරිතය මොකක්ද කියලා හඳුනාගන්න අපේ සිතුම් පැතුම් උපයෝගී කරගන්න වෙනවා. ඉතින් මේ අපේ චරිත ගැන කියලා තියෙනවා විසුද්ධි මාර්ගයේ. එක එක චරිතයේ තියෙන කෙනා ගන්න ආහාර, එක එක චරිතයේ තියෙන කෙනා හිතන පතන විදිහ, කැමති ඇඳුම් පැළඳුම් වල පාට, ඒ පුද්ගලයා හැසිරෙන විදිහ, ඒ පුද්ගලයා කතා බහ කරන විදිහ, ඒ පුද්ගලයාගේ කාමරය, ඒ පුද්ගලයාගේ නිවස, ඒ පුද්ගලයාගේ වතු පිටි ආදී පවත්වාගෙන යන විදිහ, ඒ පුද්ගලයා අනිත් අය එක්ක කතා බහ කරන විදිහ, ඒ චරිතයට අනුව වර්ගීකරණය කරලා තියෙනවා විසුද්ධි මාර්ගය කියන පොතේ. ඔබට පුළුවන් ඕනම් කියවලා බලන්නට. යම් කිසිවෙකු කුමන චරිතයකට අයත්දැයි දැනගන්නේ කරුණු කීපයක් සලකා බැලීමෙන්. කරුණු කීපයක් තියෙනවා චරිතය මොකක්ද කියලා හඳුනා ගන්න. සිතන පතන ආකාරයේ රුචි අරුචිකම්, ඇවතුම් පැවතුම් ආදී අනුව විමසා බැලීමෙන් කෙනෙකුට අයත් වන චරිතය තීරණය කළ හැකිය. ඒ චරිතය අනුව කමටහන් තෝරා ගැනීමට කර්මස්ථානාචාර්යවරයෙකුගේ උදව් ලබාගත යුතුය. එහෙනම් මං කිහිපයක් කියන්නම්. රාග චරිතය තියෙන කෙනා හරිම පිළිවෙලට වැඩ කටයුතු කරනවා. ඒ වගේම ද්වේෂ චරිතය තියෙන කෙනා කිසිම පිළිවෙලක් නැති, නිරන්තරයෙන්ම කිපුණු ස්වභාවයෙන් සිටින, ඒ වගේම රළු ආහාර, සැර අධික ආහාර, තද වර්ණ සහිත, රතු වර්ණේ වගේ වර්ණ සහිත ඇඳුම් ඇඳීමට කැමති. මෝහ චරිතය පුද්ගලයා නිරන්තරයෙන්ම අප්‍රකට පුද්ගලයෙක් විදිහට කිසිම දෙයක් පිළිබඳව අවබෝධයක් නැතිව එහෙම කටයුතු කරන කෙනෙක්. ශ්‍රද්ධා චරිත තියෙන කෙනා තුනුරුවන් කෙරෙහි අසීමිත වූ ශ්‍රද්ධාවක්, තුනුරුවන් කෙරෙහි විතරක් නෙවෙයි අනිත් අය කෙරෙහිත් ලොකු පැහැදීමක්, ඒ වගේම ලොකු විශ්වාසයක් එක්ක ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම බුද්ධි චරිත තියෙන කෙනා නිරන්තරයෙන්ම විමසුම්ශීලීව ඒ කියලා දෙන දේ හෝ අවබෝධ කරගන්න දේ බුද්ධිමත්ව තේරුම් අරගෙන කටයුතු කරන ඒ වගේ පුද්ගලෙ. විතක්ක චරිත තියෙන කෙනා නිතරම තර්ක විතර්කවලට ඕනෑම දෙයක් ඇහුවනම්, ඕනෑම දෙයක් කියවුවනම්,
ඒ පුද්ගලයා විතර්ක කරන්නට තර්ක කරන්නට පෙළඹෙනවා. හොඳයි, ඒ කරුණු ටිකක් අමතරව ඔබට සිහිපත් කරන්නට යෙදුනේ ඔබට තේරුම් ගන්න පුළුවන් සිතන පතන ආකාරයේ රුචි අරුචිකම් ඇවතුම් පැවතුම් අනුව ඔබේ චරිතය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඔබේ චරිතය මොකක්ද කියලා තේරුම් ගන්න තියෙනවා මේ විදිහට සිතන පතන ආකාරයේ රුචි අරුචිකම් ඇවතුම් පැවතුම් අනුව ඔබේ චරිතය හඳුනා ගන්නට පුළුවන්. ඒ චරිතය අනුව කමටහන් භවනා අරමුණ, කමටහන් කියන්නේ භවනා අරමුණ, ඒ චරිතය අනුව කමටහන් තෝරා ගැනීමට කර්මස්ථාන ආචාර්යවරයෙකුගේ උදව් ලබා ගත යුතුයි. තමන්ගේ චරිතයට අනුව කර්මස්ථානයක් තෝරාගන්න, භවනා කිරීම සඳහා අරමුණක් තෝරාගන්න අනිවාර්යෙන් කටයුතු කළ යුතුයි. රාග චරිතයේ තියෙන කෙනාට පිළිකුල් භාවනාවාදිය, දෝෂ චරිතයේ තියෙන කෙනාට මෛත්‍රී භාවනාව, මෝහ චරිතයේ තියෙන කෙනාට ආලෝකය සහිත කර්මස්ථාන, ඒ වගේම සද්ධා චරිත තියෙන කෙනාට තුනුරු බුද්ධානුස්සති ආදී භාවනා ක්‍රම, ඒ විදිහට කර්මස්ථාන ලබා ගැනීමේදී අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා තමයි අනිවාර්යයෙන්ම කර්මස්ථාන ආචාර්යවරයෙකු කමටහන් භාවනා අරමුණු ලබා දෙන්නට සමත්කම් දක්වන ගුරුවරයෙකු තෝරාගත යුතු වෙන්නේ. එවැනි මඟ පෙන්වීමක් නොලබා තමාගේ අභිමතය පරිදි සාර මසක් මුළුල්ලේ භාවනා කොට ප්‍රතිඵල නොලැබූ සැරියුත් හිමියන්ගේ ගෝල නමක් වූ ස්වර්ණකාර නම් හිමි නමක් අවසානයේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණවීමෙන් චරිතයට සුදුසු කමටහනක් ලබා නොපමාව රහත් ඵලයට පත් වූ කතා පුවතක් ඇත. කර්මස්ථානයේ චරිතයට ගැලපෙන එකක්ම තෝරාගත යුතු වෙන්නේ ඒ තමන්ට ගැලපෙන විදිහේ කමටහනක් තෝරගත්තම තමයි ඉක්මනින්ම භාවනාවේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. සැරියුත් හාමුදුරුවන්ගේ ගෝල හාමුදුරුවන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. උන්වහන්සේගේ නම තමයි ස්වර්ණකාර කියන්නේ. ස්වර්ණකාර කියන හාමුදුරුව, ඒ හාමුදුරුව මාස හතරක්, හාර මාසක් කියන්නේ මාස හතරක් කර්මස්ථාන තමන්ගේ හිතුමතයට භාවනා කර්මස්ථාන අරගෙන ගිහිල්ලා භාවනා කර කර හිටිය. අවසානයේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ චරිතයට සුදුසු කර්මස්ථානයක් භාවනා අරමුණක් අරගෙන ගිහිල්ලා ඉතාමත් ඉක්මනින් රහත් ඵලයට පත් වෙලා තියෙනවා. එහෙනම් භාවනා කිරීමේදී අනිවාර්යයෙන්ම භාවනාව සඳහා අරමුණු කර්මස්ථාන ලබා ගනිද්දී තමන්ගේ චරිතයට ගැලපෙන කර්මස්ථානයක් ලබා ගන්නට කටයුතු කළ යුතුයි. භාවනාවට පිවිසෙන තැනැත්තා පහත දැක්වන පූර්ව අවශ්‍යතා ඉටු කරගත යුතු බවද බුදුදහමේ දක්වා ඇත. භාවනා කරන්න කලින් පූර්ව අවස්ථා තියෙනවා. පූර්ව අවස්ථා කියන්නේ භාවනාවට කලින් භාවනාව සඳහා සූදානම් විය යුතු ආකාරයන් අපි බලමු. කල්යාණ මිත්‍ර ආශ්‍රය, කල්යාණ මිතුරන් කලණ මිතුරන් ඇසුරු කළ යුතුයි. කුසලයට මඟ පෙන්වන යහපතට යොමු කරවන මිතුරන් ඇසුර, කුසලයට යහපතට මඟ පෙන්වන මිත්‍රයන්ගේ ආශ්‍රය පළවෙනි එක. දෙවෙනි එක සිල්වත් වීම. ඊළඟ එක ධර්මාශ්‍රවණය. ඊළඟ එක වීර්‍ය උත්සාහයෙන් කැපවීමෙන් ක්‍රියා කිරීම. ඊළඟ එක ප්‍රඥාව විනිවිද දකින නුවණ කියන කරුණු ටික. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම පළවෙනි එක. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන එක පළවෙනි එක. සිල්වත් වීම දෙවෙනි එක. අනිවාර්යයෙන්ම ඔබ මතක තබා ගත යුතුයි මේ කරුණු. ඊළඟ එක ධර්මාශ්‍රවණේ. ධර්මයේ අහලා තියෙන්නට ඕන. ධර්මාශ්‍රවණේ කරලා නැත්නම් භාවනා කරන්නට ගියාට භාවනා කිරීමේදී ඒ දකින්නට තියෙන විදර්ශනාව, එහෙම නැත්නම් හිත දියුණු කර ගැනීම සඳහා හිත වඩන්නට ඕන ආකාරය, ඒ පිළිබඳව දැනුමක් අපිට නැති වෙනවා. එතකොට භාවනා කරන්න බෑ. ඊළඟට ප්‍රඥාව. අනිවාර්යයෙන්ම ප්‍රඥාව වර්ධනය කරගත යුතුයි.
කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කළ යුතුයි, සිල්වත් විය යුතුයි, ධර්ම ශ්‍රවණය කළ යුතුයි, වීරිය තියෙන කෙනෙක් විය යුතුයි, ප්‍රඥාව තියෙන කෙනෙක් විය යුතුයි. සක්මන් ඉරියව්, සිටි ඉරියව්ව, වාඩි වී හිඳීම, වැතිරී සිටීම. ඉරියව් හතර අපි ඉස්සෙල්ලත් කතා කළා. ඉරියව් හතර මේ තියෙන්නේ ඉරියව් හතර. ඉතින් මේ ඉරියව් හතරෙන් එකක් වෙන්න පුළුවන් සක්මන් ඉරියව්ව. සක්මන් කරමින් සිටීම, සිටි ඉරියව්ව හිටගෙන සිටීම, වාඩි වී හිඳීම, හිඳි ඉරියව්ව ඉඳගෙන ඉන්න ඉරියව්ව, වැතිරී සිටීම යන සතර ඉරියව්වෙන්ම භාවනා කළ හැකිවේ. සමත භාවනාව බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමට පෙර පටන් භාරතීය යෝගීන් අතර භාවිත වූවකි. සමත භාවනාව කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් කලින් භාරතීය යෝගීන් අතර තිබුණු භාවනාවක්. යෝග භාවනාවල යෙදෙන යෝග වඩන අය ගාව තිබුණු වඩපු භාවනාවක් තමයි සමත භාවනාව. සමත භාවනාව බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ඉඳලම තිබිලා තියෙනවා. හැබැයි විදර්ශනා භාවනාව බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ තමයි හඳුන්වලා දෙන්නේ. කෙලෙස් සංසිඳ වීම, ත්‍රිලක්ෂණයට අනුව ලෝකේ දිහා බැලීම බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයට හඳුන්වලා දුන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පහළ වීමට කලින් පවා තිබුණු භාවනාවක් තමයි සමත භාවනාව. මේ භාවනාව ඕනෑම ඉරියව්වක ඉඳලා කරන්නටත් පුළුවන්කම තියෙනවා. කාලදේවල හෙවත් අසිත තවුස උසස් ධ්‍යාන ලාභියෙකි. සමත භාවනාව බුදුරජාණන් වහන්සේගේ කාලයටත් කලින් ඉඳලා තිබුණා කියන එකට උදාහරණයක් කියනවා. කාලදේවල අසිත තාපසතුමා බෝධිසත්වයන් වහන්සේගේ පිය රජතුමාගේ ගුරුවරයා. කාලදේවල අසිත තාපසතුමා උසස් ධ්‍යාන ලබාගෙන හිටපු ඍෂිවරයෙක් විදිහට තමයි හඳුන්වන්නේ. සිදුහත් බෝසතාණෝ කිං කුසල ගවේසීව සිටි කාලයේදී හමු වුණු ආලාරකාලාම තවුසා සප්ත සමාපත්ති ලාභියෙකු වූ අතර උද්දකරාම තවුසා අෂ්ට සමාපත්ති ලාභියෙකු විය. එහෙනම් මේ සමත භාවනාවෙන් ලබන අෂ්ට සත්ත සමාපත්ති ගැන කියන්නේ කිං කුසල ගවේසී, කුසලයේ මොකක්ද කියලා ගවේෂණය කරමින් වැඩම කරපු කාල සීමාව, ගිහිගේ අතහැරලා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් කුසලය මොකක්ද කියන එක හොයමින් එක එක ගුරුවරු ගාවට ගිහිල්ලා සත්‍ය සෙවීමේ, එහෙම සත්‍ය සොයමින් ගමන් කරනකොට තවුසෝ දෙන්නෙක් හම්බ වෙනවා. ඒ තවුසෝ දෙන්නා තමයි ආලාරකාලාම. ආලාරකාලාම කියන්නේ සප්ත සමාපatti. සමාපatti හතක් පමණක් ඇති කරගෙන හිටපු කෙනෙක්. ඊට පස්සේ උද්දකරාම පුත්ත තවුසා අෂ්ට සමාපatti. පඨම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන, ආකාසානංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, විඥානංචායතනෙ, නේවසඤ්ඤානාසඤ්ඤායතනෙ කියන අටෙන් උද්දකරාම පුත්ත ඒ අටම ලබාගෙන හිටියා. ආලාරකාලාම නේවසඤ්ඤානාසඤ්ඤායතනෙ කියන සමාපත්තිය උපදවාගෙන හිටියේ නැහැ. එහෙනම් ආලාරකාලාම තවුසා සප්ත සමාපatti, අෂ්ට සමාපatti වලින් එකක් අඩු වෙන්න අනිත් ඔක්කොම උපදවාගෙන හිටපු කෙනෙක්. අෂ්ට සමාපatti කියලා කියන්නේ සමත භාවනාවෙන් ලබන ප්‍රයෝජන ප්‍රතිඵල. ධ්‍යාන පංච මධ්‍යානයේ දක්වා සිත දියුණු කරන්න පුළුවන්. උද්දකරාම පුත්ත කියන්නේ අෂ්ට සමාපatti ලබාගෙන හිටපු කෙනෙක්. අෂ්ට සමාපatti කියන්නේ සමත භාවනාවෙන් ලබන්න පුළුවන් උසස්ම ප්‍රතිඵල. සමත භාවනාව වැඩීමෙන් පංචාභිඤ්ඤා අෂ්ට සමාපatti ලබාගත හැකිය. සමත භාවනාවේ ප්‍රතිඵල අපි කතා කරන්නේ. ඒ ප්‍රතිඵල තමයි පංචාභිඤ්ඤා සහ අෂ්ට සමාපatti. පංචාභිඤ්ඤා අෂ්ට සමාපatti ලබා ගන්න පුළුවන්. එසේම දෛනික ජීවිතයේද සමත භාවනාවෙන් ලැබිය හැකි ප්‍රයෝජන රැසකි. එදිනෙදා ජීවිතයට ගොඩක් වැදගත් වෙනවා සමත භාවනාව. අෂ්ට සමාපatti සහ පංච අභිඥා අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරද්දී පංච අභිඥා අෂ්ට සමාපatti කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.
ලෝභ ද්වේෂ මෝහාදී කෙලෙස් සිතුවිලි පාලනය වේ. සමත භාවනාවෙන් මේ ලෝක වශයෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් ආදීන් සිතුවිලි පාලනය කරගන්න පුළුවන්, ධාරණ ශක්තිය වැඩි දියුණු කරගන්න පුළුවන් භාවනා කිරීම තුළින්. පොතපත පාඩම් කිරීමේදී වෙනදාට වඩා පහසුවක් දැනෙනවා. හිතේ සංවරකමක්, හිතේ සංසුන්කමක් තියෙන නිසා කියවන දේවල්, ඇහෙන දේවල්, අහන දේවල් ගොඩක් ඉක්මනින් මහන්සියක් නැතිව, වෙහෙසක් නැතිව ධාරණය කරගන්න පුළුවන්. සිතෙහි තෘප්තිමත් ස්වභාවයක් ඇති වෙනවා. හිතේ හරිම තෘප්තියක්, සතුටකින් ඉන්න පුළුවන් භාවනා කළාට පස්සේ. අසහනය නැති වී ප්‍රසන්න පෙනුමක් ඇති වෙනවා. ලස්සන වෙන්න පුළුවන්. මෛත්‍රී භාවනාව ආදී කළාම තමන්ගේ රුධිර ධාතුව පිරිසිදු වෙනවා. රුධිර ධාතුව පිරිසිදු වෙනකොට අපේ ශරීරයේ හරිම පැහැපත්, වර්ණවත් සමක් පැහැපත් භාවයක් ඇති කරගන්න පුළුවන්. කායික රෝග පීඩා අඩුවීමෙන් නිරෝගී වේ සිත. කායික රෝග පීඩා අඩුවීමෙන් නිරෝගිමත් භාවයට පත් වෙනවා. සිත විසිරී යාමට නොදී එකඟ කර ගැනීමට උපකාර වෙනවා. සමත භාවනාව සිත විසිරී යාමට ඉඩ නොදී එකඟ කරගන්න, එක්තැන් කරගන්න හේතුවක් වෙනවා. වර්තමාන ලෝකයේ සකලවිධ අපචාරයන්ට හේතු වී ඇත්තේ මිනිසුන්ගේ විසිරුණු සිත්ය. විවිධාකාරයේ අකුසලයන්ට යොමු වෙලා තියෙන්නේ පුද්ගලයන්ගේ හිත විසිරලා තියෙන නිසා. ඊට පස්සේ සංකීර්ණ වූත්, කාර්ය බහුල වූත්, වේගයෙන් වෙනස් වන්නා වූත් ලෝකයේ යන්ත්‍ර සූත්‍රමෙන් ක්‍රියා කරන මිනිසාට යථාර්ථයේ තේරුම් ගැනීමට තිබෙන අවස්ථා අඩුයි. සංකීර්ණ වෙච්ච, කාර්ය බහුල වෙච්ච, වේගයෙන් වෙනස් වෙන ලෝකයේ යන්ත්‍ර සූත්‍ර වගේ උදේ ඉඳලා රෑ වෙනකන් රාත්‍රී කාලයේත් නැවතත් වැඩ කටයුතු කරමින් මුළු දවසම ගත කරන අයට ලෝකයේ තියෙන යථාර්ථය අවබෝධ කරගන්න අවස්ථාවක් නැහැ. මේ නිසා මනස විපරීත වේ. නිතරම මිනිසා සත්‍ය වූ ලෝකයේ තුල, ස්වභාවික ලෝකයක් තුල සිටින මිනිස්සු ස්වභාවිකත්වයේ පිළිබඳව මෙනෙහි කරන්නේ නැති නිසා විපරීත තත්ත්වයට පත් වෙලා තියෙනවා, රෝගතුරු තත්ත්වයට පත් වෙලා තියෙනවා. විපරීත මනස මානසික අසහනය උපදවයි. ලෝකේ වැඩිපුරම වර්තමානයේ වෙනකොට මානසික අසහනයට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව පුද්ගලයා මනස පිළිබඳව, මේ ලෝකයේ පිළිබඳව නොහිතීම, ලෝකයේ ස්වභාවය පිළිබඳව හිතන්නේ නැතිකම. මිනිසා නොමගට යොමු කරන්නේ විපරීත මනසයි. මිනිසා විපරීත මනසක් ඇති වෙලා නොමගට යොමු කරනවා. ඒ මනස සංසුන් කර ගැනීමට භාවනා උපකාරී වෙයි. මනස සංවර කර ගැනීමට භාවනාවේ නිසා ගොඩක් වැදගත් වෙනවා. ඉස්කෝලේ, පාසලේ, දහම් පාසලේ, එවැගේම සමාජයේ හැසිරෙන දුවා දරුවන් වෙන ඔබටත් මනස සංසුන් කරගත්තොත් ඔය ලබන අධ්‍යාපනයේ ඔයිට වඩා තවත් ගොඩක් හොඳට ලබන්න පුළුවන්. ඔබට අත්දැකීමෙන්ම ඒක ලබා ගන්න පුළුවන්. භාවනා කරමින් ඔබේ අධ්‍යාපන කටයුතු වලට යොමු වෙන්න දරුවන් හැටියට කටයුතු කරන්න. එතකොට ඔබේ අධ්‍යාපන ගමන ගොඩක් සාර්ථක කරගන්න පුළුවන්. දැන් අපි මෙවැනි අනුහස් ඇති සමත භාවනාවට අදාළ බුද්ධානුස්සතිය හෙවත් බුදුගුණ භාවනාව වැඩීමට සැරසෙමු. දැන් අපි මෙවැනි අනුසස් ඇති, මේ වගේ ආනිසංස තියෙන, ගොඩක් වැදගත් වෙන භාවනා කර්මස්ථානයක් තියෙනවා. ඒ තමයි බුද්ධානුස්සති කර්මස්ථානයේ බුද්ධානුස්සති භාවනාව. බුද්ධානුස්සති භාවනාව සමත භාවනාවේ කර්මස්ථාන 40න් අනුස්සති කියන කොටසට අයිති වෙන භාවනා කර්මස්ථානයක්. බුද්ධානුස්සති භාවනාව, බුද්ධානුස්සති භාවනාව සමත භාවනාවේ අනුස්සති භාවනා කොටසේ, අනුස්සති කියන කොටසේ අනුස්සති 10ක් තියෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, ආනපාන සති භාවනාවත් මේ අනුස්සතියකටමයි ඇතුළත් වෙන්නේ. එහෙනම් මේ අනුස්සති කියන කොටසට අයිති වෙන සමත භාවනාවේ බුද්ධානුස්සති භාවනාව අපි බුදුගුණ භාවනාව වැඩිවීමට සැරසෙනවා. ඊළඟ පාඩමේදී අපි භාවනාව කරන්නේ කොහොමද, භාවනාවට ඉඳගන්නේ කොහොමද, භාවනාව අපි පිළිවෙලට කරගෙන යන්නේ කොහොමද කියන එක පිළිබඳව පාඩමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඒ පාඩමෙන් හමු වීමේ බලාපොරොත්තුෙන්
මේ පාඩමින් සමුගන්නටයි අපි සූදානම් වෙන්නේ. අපි සාකච්ඡා කළේ ගෙදර ඉඳන් ඉගෙන ගනිමු කියන තේමාව යටතේ සාමාන්‍ය පෙළ විභාගයට අදාළ 10 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ පොතේ 4 පාඩමේ 2 කොටස සමත භාවනාව පිළිබඳව, භාවනාව පිළිබඳව සහ සමත භාවනාවේ ප්‍රතිඵල පිළිබඳවත් අපි සාකච්ඡා කළා. දීර්ඝ කරුණු සාකච්ඡාවක් මේ පාඩමේදීත් අපි සාකච්ඡා කළා. එසේනම් ඔබට තෙරුවන් සරණයි.